දේශීය වෙළඳ පොළ ගත්තොත් ඒවලට අවබෝධයක් නැහැ. රැකියාවක් කරන අතරතුර තමයි මගේ උපාධියත් සම්පූර්ණ කරන්නේ. ගොඩක් වෙලාවට විදේශ රටක ඉන්න කෙනෙක්ට ලංකාවේ දෙයක් ආහාරයට ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි වැලියු ඇඩිෂන් කරන එක. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ මොනවද යොදා ගන්න උපක්‍රම? කොරෝනා සමයත් එක්ක පරිභෝගිකයෝ වුණත් ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි පාවිච්චි කළේ. ගොඩක් අය හිතන්නේ සෝෂල් මීඩියා කියන්නේ කාලය නාස්ති වෙන දෙයක් කියලා. ලංකාවට වඩා විදේශ වෙළඳපොළේ තිබෙන ඉල්ලුම වැඩිවීමට හේතු මොනවද? විදේශ වෙළඳපොළට අපේ නිෂ්පාදන හඳුන්වලා දීලා පුළුවන් ලංකාවට ඩොලර් ගේන. දේශීය වෙළඳපොළෙත් අපිට ස්වභාවික බව කියලා දෙන්න පුළුවන් නම් වටිනාකමක් තියෙනවා. සමහර රටවල් තියෙනවා එළවලු පළතුරු හැදෙන්නේ නැති රටවල් තියෙනවා. මොන වගේ දෙයක්ද ඔබට කියන්න තියෙන්නේ විවසායකෙක් වෙන්න බලාපොරොත්තු වෙන අයට? පැල්ලට හැමෝම කරන දේ කරන්නතු අලුත් දෙයක් කරලා විවසායකෙක් විදිහට ඉදිරියට එන්න පුළුවන්. අපේ ජීවිතෙත් ජීවන චක්‍රයක් තියෙනවා. ජොබ් එක නවත්තලා ෆුල් ටයිම් මගේ බිස්නස් එක කළා. ඒ ගත්ත තීරණ ඇත්තටම අද වෙනකොට සතුට වෙන පුළුවන් තීරණ කියලා හිතෙනවා. අයිබුවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ලංකාවේ විශාල වශයෙන් ව්‍යාපාර අදහස් අපි පහුගේ වැඩසටහන්වල ඉතා විශාල වශයෙන් සාකච්ඡා කරා. ඒ වගේම තමයි අද අපේ වැඩසටහනට පැමිණ සිටින්නේ ඒ වගේ අපි සාකච්ඡා කරන ලද ව්‍යාපාරයක් ප්‍රායෝගික වශයෙන් ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන්ුත් ඉතාම විශාල වශයෙන් ඇයගේ නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරන ලක්නේචර් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ ලක්මිනි වීරක්කොඩි මෙනවිය. ඉතින් අපි ඔබ අයිබුවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. මුලින්ම කතා කරමු ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය සහ ඒ ව්‍යාපාරය ආරම්භ කළේ මොන වගේ විදියට. අපි ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ විචලනය කරපු එළවලු පළතුරු ඒ වගේම කොළ වර්ග පලා වර්ග වගේම ඒ වගේම අපි කරනවා බෝතල් කරපු එළවලු අපේ නිෂ්පාදනවල තියෙනවා. ඒ වගේ නිෂ්පාදන 50කට අධික ප්‍රමාණයක් අපේ ආයතනයේ විසින් නිෂ්පාදනය කරනවා. මුලින්ම අපි පටන් ගත්තේ පොඩි ප්‍රමාණයකින් 2019 වර්ෂයේ තමයි පටන් ගත්තේ. අද වෙනකොට අපේ කැපැසිටි එක ගොඩක් ලොකු කරලා දැන්ට විදේශ වෙළඳපොළට අපේ නිෂ්පාදන නිකුත් කරනවා. මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ ඇයි? මුලින්ම මගේ උසස් අධ්‍යාපන කටයුතු විදියට මම නයිවල උසස් තාක්ෂණික ආයතනයේ ආහාර තාක්ෂණ විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරනවා. ඊට පස්සේ මම රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් ටෙක්නොලොජි ඩිග්‍රී එක විදියට හදාරනවා. ඒකෙන් ගත්ත දැනුමයි ඊට පස්සේ මම ආයතන කිහිපයක සේවය කළා. එතකොට ඒවෙන් ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ වගේ ශාස්ත්‍රයකට ආවේ. එතකොට ඒ කාලේ වෙනකොට ඔය ආහාර කල් තියාගන්න ක්‍රම පාවිච්චි කරනවා ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් දැන් ලංකාවේ ගත්තොත් මාකට් එකකට ගියත් සාමාන්‍යයෙන් ලංකාවේ එළවලු පළතුරු වලින් අවම 130කට වඩා ප්‍රමාණයක් අහක යනවා. ඉතින් ඒ වගේ දේවල් වලට වැලියු ඇඩිෂන් එකක් කළා අපේ දේවල් විදේශීය වෙළඳපොළට නිකුත් කරන්න ලොකු හැකියාවක් ඩිමාන්ඩ් එකක් තිබ්බා ඒ ප්‍රොඩක්ට් වලට. එතකොට ඒක පදනම් කරගෙන තමයි මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. දැන් මේ වගේ ව්‍යාපාරයක් පටන් එනකොට සාමාන්‍යයෙන් එක එක අවස්ථාවන් වලදී විවිධ වූ සහතික අවශ්‍ය වෙනවා නැත්නම් තත්ත්ව පාලනයක් අවශ්‍ය වෙනවා. මේ වගේ තත්ත්ව පාලනයෙන් දැනට ඔබ ලබාගෙන තිබෙන තත්ත්ව පාලන මොනවද? දැනට අපේ ආයතනයේ විසින් GMP තත්ත්ව සහතිකේ වගේම HACCP තත්ත්ව සහතිකේ ISO 22000 කියන තත්ත්ව සහතික අරගෙන තියෙනවා. එතකොට ඒක කරන්න නම් අපි මුලින්දම අපේ ප්‍රොසෙස් එක හයි ක්වොලිටි එකකින් කරගෙන යන්න ඕනේ. එතකොට අපි මුලින්දම මේ ප්‍රැක්ටිස් එක තිබුණොත් එහෙම අපිට තත්ත්ව සහතික ගන්න පුළුවන්. ඉතින් ඒ ස්ටෑන්ඩඩ් එකට තියෙන හින්දා දැනට අපේ ආයතනයේ තත්ත්ව සහතික වලින් ලබාගෙන තියෙනවා. පහුගිය දවස්වල ඕපන් කරා ඔබේ අලුත් ෆැක්ටරි එක. ඒ ගැන විස්තර කතා කරමු. මුලින්ම ආරම්භක අවස්ථාවේදීම අපේ ව්‍යාපාරයේ පොඩියට තමයි කළේ. ඒ කියන්නේ පොඩි කැපැසිටි එකක් තිබුණේ. සාමාන්‍යයෙන් මාසිකව කිලෝ 100ක් වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදන කටයුතු කළේ. ඊට පස්සේ අපේ නිෂ්පාදනවල ක්වොලිටි එකත් එක්ක අපිට තියෙන ඩිමාන්ඩ් එක ඕඩර්ස් ප්‍රමාණය වැඩි වුණා. ඒ වගේම කස්ටමර්ස්ලා ගොඩක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒ දිගු ගමනට උදව් වුණේ කස්ටමර්ස්ලා තමයි. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලුමත් වැඩි වෙච්ච හින්දා පස්සේ අපේ ෆැක්ටරි එකේ කැපැසිටි අපි වැඩි කළා. දැන්ට අපිට මාසිකව සාමාන්‍යයෙන් කිලෝ 3000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන මට්ටමට අපේ අලුත් ෆැක්ටරි එක පටන් අරගෙන තියෙනවා. ඔබේ නිෂ්පාදන ගත්තට පස්සේ සාමාන්‍යයෙන් විශාල පරාසයක විහිදලා තිබෙන නිෂ්පාදන තියෙනවා. අපි කතා කරමු මොන වගේ නිෂ්පාදනද මේ මොහොතේ වෙළඳපළට ඉදිරිපත් කරන්නේ. සාමාන්‍යයෙන් අපි අපේ නිෂ්පාදන වලට ගන්නේ ලංකාවේ එළවලු පළතුරු කොළ జాති. එතකොට මම අර කිව්වා වගේ ගොඩක් අපතේ යනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අගය එකතු කළා ඒ අපතේ යන ප්‍රමාණය අපිට ගොඩක් අඩු කරන්න පුළුවන්. 99%ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ලොකු ක්‍රියාවලියක් කරන්න පුළුවන් විචලනයේ තාක්ෂණීනුයි බෝතල් කරන ආහාර නිෂ්පාදනයේ. එතකොට ඒකෙන් වෙන්නේ ආහාරයේ වැලියු ඇඩිෂන් එකක් වෙන්නේ. එතකොට ඒකට
අපි විවසායකෙක් විදිහට වැලියු ඇඩිෂන් එකක් කළාම මේකේ වටිනාකමත් අපිට වැඩි යගේකට ඒ නිෂ්පාදනය අලෙවි කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි තෝරගෙන තිනවා කොස් වගේ දේවල් ගස්වල අහක යනවා ගොඩක් වෙලාවට කොස් ගන්න දෙල් ඊට පස්සේ කරවිල වගේ දේවල් එතකොට ඒකේ සෞඛ්‍ය ආරක්ෂිත පැත්ත බලලා ඒ වගේ පාරිභෝගිකයකගේ අවශ්‍යතාවයත් බලලා ලංකාවේ එළවලු පළතුරු කොළ ජාති වලට වටිනාකමක් දෙන එකත් බලලා තමයි අපේ නිෂ්පාදන බොහෝ ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ. ඔබේ නිෂ්පාදන වලට දේශීය මෙන්ම විදේශීය වශයෙන් තිබෙන ඉල්ලුම ගැන සඳහන් කළොත් මොන වගේ ඉල්ලුමක්ද තිබෙන්නේ? ගොඩක්ම විජලනීය කරපු ආහාර වලටයි බෝතල් කරපු ආහාර වලටයි විදේශ වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපේ රටේ ඉන්න විදේශ රටක ඉන්න කෙනෙක්ට ලංකාවේ දෙයක් ආහාරයට ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ වගේ වැලියු ඇඩිෂන් කරන එක. විජලනීය කරනකොට අපි කරන්නේ ඒ ප්‍රොඩක්ට් එක නැචරල් විදිහටම පාරිභෝගිකයෙක්ට ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි ප්‍රොඩක්ට් එක කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒක පාරිභෝගිකයාට ලොකු ආසියක් වෙනවා. ඒ හින්දා ගොඩක් විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව අපේ රටේ තියෙන පළතුරු වල හොඳ රසයක් තියෙනවා. අපිටම යුනික් වෙච්ච රසයක් තියෙනවා. ඉතින් ඒ හින්දා විදේශිකයොත් අපේ රටේ පළතුරු වලට ලොකු කැමැත්තක් දක්වනවා. ඒ හින්දා විදේශ වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. දේශීය වෙළඳ පොල ගත්තොත් දේශීය වෙළඳ පොලේ ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රදේශවල අයට මොකද්ද මේ විජලනය කරපු නිෂ්පාදනය කියන මොකද්ද මේ කියලා ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ ඒකේ රසායනික ද්‍රව්‍යයක් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේ එහෙම තමයි කල් තියාගෙන තියෙන්නේ. නැත්තම් මේ විදිහට නැචරල් විදිහටම ගන්න බෑ කියන විශ්වාසය තාම තියෙනවා. ඒ වුණාට මට කියන්න පුළුවන් ඇත්තටම ඒක ස්වභාවිකවම කල් තියාගන්න විදිහට හදපු නිෂ්පාදනයක් කියලා. ඒ හින්දා තමයි දේශීය වෙළඳ පොලේ පොඩක් ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. දැනුවත් බවේ නැති නිසා. අඩු නිසා. ඔබේ ව්‍යාපාරික ජීවිතයේ මේ දක්වා ආපු ගමන් මගේ ටර්නින් පොයින්ට්ස් මොනවද තියෙන්නේ? ගොඩක් වෙලාවට ආරම්භක අවස්ථාවේදී ගොඩක් දුෂ්කර මාර්ගයක් තමයි තියෙන්නේ. මොකද මම A-levels ඉවර කරපු ගමන් මගේ ෆස්ට් අය එකෙන් මම තෝරගන්න ආහාර තාක්ෂණ විද්‍යාව ඉගෙන ගන්න. ඒකත් ලොකු ටර්නින් පොයින්ට් එකක්. මොකද ඒක ගොඩක් සක්සස් වුණා. ඊට පස්සේ මම රැකියාවක් කරන අතරතුර තමයි මගේ උපාධියත් සම්පූර්ණ කරන්නේ. ඊට අමතරව මේ ව්‍යාපාරයටත් නැඹුරු වෙන්නේ. ඉතින් එතකොටත් බාධාවල් ආවා. ඒ කියන්නේ ඔක්කොම අධ්‍යාපන කටයුතු ව්‍යාපාර කටයුතු දෙකම කරගෙන ගියා. ඉතින් ඒ වගේ ඊට පස්සේ මම අවසානටම රැකියාව කළේ ක්වොලිටි ඇෂුරන්ස් මැනේජර් විදියට. එතකොට මම ජොබ් එක නවත්තලා ෆුල් ටයිම් මගේ බිස්නස් එක කළා. එතකොට ඒකත් ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණා. මොකද මම රැකියාව අතහැරලා තමයි බිස්නස් ෆීල්ඩ් එකට එන්නේ. ඉතින් ඒ වුණාට මම ව්‍යවසායකෙක් විදිහට වැඩ කරන එකෙන් ලොකු තෘප්තියක් ලැබුවා. ඉතින් ඒ හින්දා ඒ ගත්ත තීරණ ඇත්තටම අද වෙනකොට ගොඩක් හොඳ තීරණ කියලා සතුට වෙන්න පුළුවන් තීරණ කියලා හිතනවා. මේ වෙද්දි ඔබට ඔබේ මේ දැනුම පුළුල් කරගන්නත් අවශ්‍ය වෙනවනේ. මේ වගේ ආහාර සම්බන්ධ නිෂ්පාදනයක් කරද්දි මොන වගේ ආයතන වලින්ද රාජ්‍ය හා පෞද්ගලික වෙන්න පුළුවන්? ඔබ මේ දක්වා ආපු ගමන් මගට ආහාර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වෙන දැනුම ලබා ගත්තා. ගොඩක්ම දැනුම ලබාගත්තේ ආහාර නිෂ්පාදනය පිළිබඳව මම කරපු ආහාර තාක්ෂණ විද්‍යා බිඳ ඩිප්ලෝමාවෙන්. ඊට අමතරව ව්‍යාපාර ශාස්ත්‍රයේ දැනුමට අමතරව තවත් මේ සම්බන්ධ ගොඩක් දැනුම මම උපාධිය හදාරනකොට ඉගෙන ගත්තා. ඊට අමතරව ගොඩක් ආයතන වලින් සහයෝගය දුන්නා. අදටත් දේශීය වෙන්න විදේශීය සම්බන්ධතා තියෙන ආයතන වලිනුත් ලොකු සපෝට් එකක් දුන්නා මෙච්චර දුර ගමනක් යන්න. නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ මොනවද යොදා ගන්න උපක්‍රම? දැන් ගොඩක් වෙලාවට අපි කොරෝනා සමයත් එක්ක ගොඩක් වෙලාවට ඔන්ලයින් ගොඩක් මිනිස්සු ඒ කියන්නේ පාරිභෝගිකයෝ වුණත් ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි පාවිච්චි කළේ. එතකොට ඒ හින්දා ඉස්සරට වඩා ලොකු පිරිසක් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට හුරු වුණා. එතකොට ඒ කාලවකවානුව වෙනකොට ගොඩක් අපිට සෝෂල් මීඩියා පාවිච්චි කළා. ඒ වගේ වෙබ්සයිට් එක හරහා ගොඩක් දුරට අපේ නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයෝ දැනුවත් කිරීමේ හැකියාවක් හම්බුණා. ඉතින් ගොඩක් අය හිතන්නේ සෝෂල් මීඩියා කියන්නේ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් කියන්නේ කාලය නාස්ති වෙන දෙයක් කියලා. ඒ වුණාට ව්‍යාපාර ශාස්ත්‍රය ගත්තොත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් සෝෂල් මීඩියා කියන්නේ ගොඩක් වටින දෙයක්. මොකෝ ඒක අපිට දෙයක් මාකට් කරන්න තියෙන නන් පේඩ් මෙතඩ් එකක්, මාකටිං මෙතඩ් එකක්. ඉතින් ඒකේ වැලියු එක ගන්න පුළුවන් ව්‍යවසායකයන්ට ඒ විදිහට ඔන්ලයින් ප්ලැට්ෆෝම් පාවිච්චි කළා. ඉතින් මමත් අපේ ලග්නේශ Facebook පිටුවෙන් ඒ වගේ දේවල් වලින් සැපියුම් කරුවන් වගේම පාරිභෝගිකයනුත් හඳුනගන්න ලොකු උදව්වක් කරගත්තා. ඒ වගේම තමයි ඔබේ ව්‍යාපාරික ජීවිතයේ අනාගත සැලසුම් මොන වගේ විදියටද මේ දවස්වල ප්ලෑන් කරමින් ඉන්නේ?
දැන් අපේ රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම බැලුවාම ඒකෙන් ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. ඉතින් අපිට අපේ ආයතනයේ පැත්තෙන් කරන්න පුළුවන් රටට ඩොලර් ගේන එක. ඉතින් අපි දැන්ට සැලසුම් කරගෙන යන්නේ අපේ රටේට ගේන ඩොලර් ප්‍රමාණය වැඩි කරන්න. අපිට අපේ නිෂ්පාදනයක් වෙනත් රටකට යවලා ඒකෙන් විදේශ වෙළඳපොළට අපේ නිෂ්පාදන හඳුන්වලා දීලා අපිට පුළුවන් ලංකාවට ඩොලර් ගේන්න. ඉතින් ඒකට තමයි සැලසුමක් කරලා ලංකාවේ හොඳ එක්ස්පෝර්ට් කම්පැනි එකක් විදිහට ඩෙවලොප් කරන එක තමයි අපේ ප්ලෑන් එක. ඒවගේම තමයි මේ දවස්වල ලංකාවේ සියලුම භාණ්ඩවල පිරිවැය ඉහළ යමින් තිබෙනවා. මොකද ඔබේ නිෂ්පාදන සියලුම දේවල් වලට ඊටාම වැදගත් අමුද්‍රව්‍යත් ලබා ගැනීමේදී සැපියුම් කරුවන්ගේ මිල ගණන් ඉහළ ගිහින් ඇති. ඔබේ ව්‍යාපාරයට මොන විදියටද මේ වගේ භාණ්ඩවල මිල ඉහළ යෑම බලපෑවේ? ගොඩක් කාලවට අපේ දැන් අමුද්‍රව්‍ය අපි එක ප්‍රදේශයකින් නෙමෙයි හැම ප්‍රදේශයකින්ම අපි අමුද්‍රව්‍ය ගේනවා. එතකොට ගොඩක් කාලවට ප්‍රවාහණය නිසා ඒ වගේ දේවල් හින්දා ඉඳන් අපේ අමුද්‍රව්‍ය වල මිල ගොඩක් ඉහළ යනවා. එතකොට අපිට අලුත් ප්‍රයිස් එකක් තමයි අපේ කස්ටමර් කෙනෙක්ට පාරිභෝගිකයකට දෙන්න ඕනේ. එතකොට අපි පාරිභෝගිකයටත් දරන්න පුළුවන් මිලකට තමයි අපේ නිෂ්පාදන දෙන්න ඕනේ. ගොඩක්ම විදේශ වෙළඳ පොළත් එක්ක ගත්තොත් මිලත් එක්ක ලොකු තරඟයක් තියෙනවා. ඉතින් ඒ මාකට් එකට ගැලපෙන ප්‍රයිස් එකක් තමයි අපි මිල කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් ඔක්කොම අපේ තියෙන මට්ටමින් අපි කරන්න පුළුවන් විදිහට අපේ වියදමුත් අඩු කරගෙන හොඳ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් තමයි පාරිභෝගිකයට දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා දැන් ගොඩක් කාලවට අමුද්‍රව්‍ය වල මිල ඉහළ යන එක ගොඩක් බලපාලා තියෙන අපේ ආයතනයටත් ඒ වගේම අපිට සමහර දේවල් කන්ට්‍රෝල් කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට අපිට මොනවා හරි ත්‍රෙඩ් එකක් වගේ આવොත් අපිට සමහරට කන්ට්‍රෝල් කරන්න බැරි දේවලුත් තියෙනවා. එතකොට අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් අඩු වෙනවා. එතකොට අපි වෙනත් ඔපචුනිටි හොයාගෙන යන්න ඕනේ ඒ දේ සාර්ථකව කරගන්න. ඉතින් ඒ වගේ බාධකයක් දැන් තියෙනවා. ඒකට මුහුණ දෙන විදිහට ඉදිරියට වැඩ කටයුතු සැලසුම් කරගෙන යනවා. ඒ වගේම ඔබ ව්‍යවසායිකාවක් වීමත් සමගම ඔබේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරා මේ සමගම ඉතා විශාල රැකිය අවස්ථාවන් ප්‍රමාණයක් උත්පාදනය කරලා තියෙනවා. ඒ ගැන කතා කළොත් අපේ ආයතනයේ දැනට සේවකයෝ 15ක් පමණ සේවය කරනවා ආයතනය තුල. ඊට අමතරව අපිත් එක්ක සැපයුම් කරුවන් ජාලයක් සින්නවා. ඉතින් එයාලත් හරහත් අපේ වක්‍රව රැකිය අවස්ථා බිහි වෙලා තියෙනවා අමුද්‍රව්‍ය එකතු කිරීමෙන්. ඒ වගේ ඍජු වක්‍රව විශාල පිරිසක් අපේ ආයතන යටතේ දැනට සේවය කරනවා. ඒ වගේම ඔබේ නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ වෙළඳපළට ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තිබෙනවා. ලංකාවට වඩා විදේශ වෙළඳපළේ තිබෙන ඉල්ලුම වැඩිවීමට හේතු මොනවද? ගොඩක්ම තියෙන්නේ විචලනය කරපු බෝතල් කරපු ආහාර පිළිබඳ ලොකු දැනුමක් තියෙන. ඒ වගේ මේකේ වටිනාකම තේරෙන්නේ ගොඩක්ම විදේශ රටවල් වල ඉන්න අයට. දැන් දේශීය වෙළඳපොළෙත් අපිට ඒ වටිනාකම කියලා දෙන්න පුළුවන් නම් මේක මෙහෙමයි නිෂ්පාදනයක් කියලා මේකේ වැලියු ඇඩිෂන් එක ස්වභාවික බව කියලා දෙන්න පුළුවන් නම් අපිට දේශීය වෙළඳපොළෙත් වටිනාකමක් තියෙනවා. මොකෝ අපිට ඕෆ් සීසන් එකේ තියෙන සමහර දේවල් තියෙනවා. ඒවා අපිට ඕනම කාලයකදී මේ වගේ දෙකින් විචලනය කළ නැත්නම් බෝතල් කරලා ඕනම කාලයකදී පරිභෝජනය කරන්න පුළුවන්. විදේශ රටවල ඒක තමයි ගොඩක් වෙලාවට තියෙන සමහර රටවල් තියෙනවා. ඒ කියන්නේ එළවලු පළතුරු හැදෙන්නේ නැති රටවල් තියෙනවා. ගොඩක්ම කරන්නේ ඒගොල්ලෝ ඉම්පෝට් කරන එක ෆුඩ් අයිටම්. එතකොට ඒවා ඒ හින්දා ඒ රටවල් වල ලොකු ඩිමාන්ඩ් එකක් හැදෙනවා. ඒ වගේම සමහර තවත් රටවල් වල ඉම්පෝට් කරලා ඒගොල්ලෝ තවත් රටවල් වලට එක්ස්පෝට් කරනවා. ඉතින් ඒ වගේ ක්‍රියාවලියකුත් තියෙනවා අන්තර්ජාතික වෙළඳපොළ තුල. ඉතින් ඒවා අවස්ථා කරගෙන අපිට පුළුවන් අපේ නිෂ්පාදන විදේශ වෙළඳපොළට නිකුත් කරන්න. මේ මොහොතේ රටේ තිබෙන ප්‍රශ්නයක් තමයි ඩොලර් අර්බුදය. ඔබ මාසිකව ලංකාවට ඉතා විශාල ඩොලර් ප්‍රමාණයක් රැගෙන එනවා. ඒ ගැන කතා කළොත් සාමාන්‍යයෙන් දැන් මම මගේ නිෂ්පාදන ගොඩක්ම යන්නේ විදේශ වෙළඳපොළට. එතකොට ඍජුව වක්‍රව තමයි ගොඩක් වෙලාවට අපේ නිෂ්පාදන, ඒ කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එකෙන් යනවා නැත්නම් වෙනත් බ්‍රෑන්ඩ් වලින් එනවා. ඒ වගේ වක්‍රවත් අපේ නිෂ්පාදන විදේශ වෙළඳපොළට යනවා. ඒ අතරින් බලනකොට අපි ආයතනයේ ගොඩක්ම විදේශ වෙළඳපොළට ආහාර නිකුත් කරන ඉඳ අපි ලංකාවට ඩොලර් ලොකු ප්‍රමාණයක් අරන් ඇවිල්ලා දායකත්වයක් දෙනවා ලංකාවේ ආර්ථිකයට. ඒ වගේම මේ වැඩසටහන නරඹන ව්‍යවසායකයන් වෙන්න බලාපොරොත්තු වෙන ඉතා විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරන පිරිසක් මේ වැඩසටහන නරඹනවා. මොන වගේ දෙයක්ද ඔබට ඔවුන්ට කියන්න තියෙන්නේ ව්‍යවසායකෙක් වෙන්න බලාපොරොත්තු වෙන අයට? ව්‍යවසායකෙක් කියන්නේ අපි අලුත් දෙයක් සමාජයට නැත්තම් පාරිභෝගිකයන්ට වෙළඳපොළට නිකුත් කරන එක. ඉතින් අර රැල්ලට හැමෝම කරන දේ කරන්න නැතුව අලුත් දෙයක් කරලා අලුත් විදියට දැන් ආහාර ශේෂ්ත්‍රය ගත්තොත් අලුත් විදියට අගේ එකතු කරපු නිෂ්පාදන කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් අලුත් දෙයක් කරලා ව්‍යවසායකෙක් විදියට ඉදිරියට එන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඒක පියවරෙන් පියවර එන්න ඕනේ. එකපාරටම අපි හිතපු ගමන් ව්‍යාපාරයක් පටන් අරන් ඒක විදේශ වෙළඳපොළට දෙන්න බෑ. ඉතින් අපිට ඒකට එන්න පියවර තියෙනවා. අපි දැන්
අපේ ජීවිතෙත් ජීවන චක්‍රයක් තියෙන. ඒ වගේ තමයි හැම එකේම බිස්නස් එකකත් අපි යන්න ඕනේ ස්ටෙප් ටිකක් තියෙනවා. ඉතින් ඒ පිළිවෙලට ගිහිල්ලා විවසාකයක් විදිහට ඕනම කෙනෙක්ට සේවය කරන්න පුළුවන් රට වෙනුවේ. ඉතින් ඒ වගේම රැකියා අවස්ථා බිහි කරන්න පුළුවන් ගොඩක්. රටට ඩොලර් ගේන්න පුළුවන් විදේශ වෙළඳපොළට ගියාම ඉතින් විවසායකයන් විදිහට ඉදිරියට එන අයට කියන්න තියෙන්නේ ඒ රිස්ක් එක අරගන්න රිස්ක් එක අරගෙන සමාජයට සේවයක් කරලා Tamanට තෘප්තියක් ලබන්න පුළුවන් විදිහට සේවය කරන්න හැම පුළුවන් හැමෝටම ආරාධනා කරනවා විවසායකෙක් විදිහට ඉස්සරහට එන්න කියලා. අවසාන වශයෙන් ඔබේ නිෂ්පාදන මිලදී ගන්න කැමති බය කෙනෙක් ඉන්න පුළුවන් මේ වැඩසටහන නරඹමින්. කොහොමද ඔබේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය කියන්නේ? අපේ නිෂ්පාදන ඒ කියන්නේ අපි දේශීය විදේශීය ගණන් කරුවන් ඕනම කෙනෙක්ට අපේ නිෂ්පාදන අපි ලබා දෙනවා. ඉතින් අපේ දුරකථන අංකයේ තියෙනවා අපිව සම්බන්ධ කරගෙන අපේ නිෂ්පාදන පිළිබඳව විස්තර ඒගොල්ල පාරිභෝගිකයන්ට අවශ්‍ය ඕනම විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඒකට මම දුරකථන අංකය කියන්න. 0777 2385 10 දුරකථනයට කතා කරලා සම්බන්ධ වෙලා අපේ නිෂ්පාදන ගැන විස්තර දැනගන්න පුළුවන්. හොඳයි. ඉතින් කාර්ය බහුල දවසක අපේ වැඩසටහන සම්බන්ධ වීම ගැන ගොඩක් ස්තුතියි. නැවත ඔබේ වැඩසටහනක එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන සමුදා. අයියෝ. අයියෝ.